දැන් පහුගිය සතියේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාව පාර්ලිමේන්තුවට. දැන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ජනතා සාකච්ඡාව සමාජය ඇතුළේ නැහැ. ඊට වඩා සරල ඊට වඩා බොහොම ග්‍රාම්‍ය ප්‍රශ්න කරලියට ගෙනාවා. ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක එන වෙලාවේ බුදුහාමුදුරුවෝ විතරක් බුදු සමා වෙන බුදුහාමුදුරු කියන එක වැරදි. බුද්ධත්වය ආරෝපණය කරපු චරිත 3-4ක් එකසරේ එළියට ආවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ තියෙන අකාරුණික භාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව ගියා. මේ පහළ වෙච්ච බුදුරුන් කියා ගන්නා වූ උන්මන්තකයන් පිළිබඳව අපි ප්‍රධාන මාතෘකාවට පත් කරා. ඒ අතරේ මේ 50 සියල්ලම සම්මත කරගත්තා. සම්මත කරගත්තා. සමස්ත විරෝධයේ විපක්ෂයේ නොතකා විපක්ෂයේ විරෝධයේ නොතකාම සම්මත කරගත්තා. ඇවුම්කන් දීමක් සිද්ධ වුණේම නැහැ. ඉත සජීවී විකාශය වුණා. දැන් මේකේ තියෙන බරපතල කාරණා මොනවාද? මේක 49 වෙනි වගන්තිය මම මේක පාර්ලිමේන්තුවේදී මතු කරා. මේ පනත යටතේ කොමිෂන් සභාව විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට විරුද්ධව හෝ මේ පනත හෝ වෙනත් යම් පනතක් යටතේ කොමිෂන් සභාවේ යම් සමාජිකයෙකු කාර්ය මණ්ඩල හෝ 37 වන වගන්තිය යටතේ පත් කරන ලද විශේෂඥයෙකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් එකී තැනැත්තෙකුට විරුද්ධව කිසිදු වෙන බරපතලට කාරණයි කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්ත පවත්වාගෙන යනු නොලැබිය යුතුය. එතකොට මේ කොමිෂන් සභාව පත් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ නියෝජිතයෝ. එතකොට මොන තීන්දුව දුන්නත් තීන්දුව ලැබිච්ච පාර්ශවයට අයිතියක් නැහැ කිසිම අධිකරණයකට කියලා මේක ප්‍රශ්න කරන්න. කොතෙන්දද මේ ඉන්න හදන්නේ? මේක එන්නේ ඔබ ළඟට. මේක එන්නේ ඔබ ළඟට. ඒ නිසා ඒ පියවර අනතුරු තේරුම් ගන්න. දැන් මම එක උදාහරණයක් ඔබට කියන්නම්. ඔබට මතකද කොවිඩ් වසංගතයේ වෙලාවේ මුස්ලිම් ඉස්ලාම් ආගමික බැතිමතුන් මිය ගියාම ඔවුන්ගේ ආගමට අනුව භූම දානය කරන එක තමයි කරන්නේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ඊටාම හිතුවක්කාර විදිහට තීන්දුව කරන්නේ නැහැ. මේක ආදාහනය කරන්න ඕනි කියලා. ඒකට මතයක් හැදුවා එක්තරා අත්‍තරම විද්‍යාඥවරියක් කියලා කියපු කෙනෙක් තමයි මූලිකත්වය ගත්තේ. මතයක් හැදුවා මේ කොවිඩ් වෛරසය වැළඳිච්ච දේහයන් භූම දානය කරාම ඒක ජලයට එකතු වෙනවා, ජලය හරහා කොවිඩ් පැතිරෙනවා කියලා. ඒක තමයි නිර්මාණශීලී පරිසරය හදාගත්ත විදියට. ඒක පදනම් කරගෙන මේ මුස්ලිම් ආගමික සංස්කෘතියටම දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ආදාහනය කරන්න පටන් ගත්තා. දැන් ඔබ වගේම මාධ්‍යවේදියෙක්, අතරම ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්, චිරන්ත අමරසිංහ මට මතක විදියට ඔහු කිව්ව ඇවිල්ලා මේක සම්පූර්ණ වැරදි. ඔය චිරන්ත අමරසිංහ කිව්වා මේක සම්පූර්ණ වැරදි, කොවිඩ් ජලය හරහා ව්‍යාප්ත වෙන්නේ නැහැ කියලා වෛරසය. දැන් මොකද උනේ? මම හිතන මේක මතක් කරගන්න. දැන් මොකද උනේ? CID එක ඇවිල්ලා චිරන්ත කුදලගෙන අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් බණ්ඩාරාගාරගත කරා. කවද වෙන්නේ? 2020. 2000 සමානේ 2000 21 මුල් භාගයේ. 21 මුල් භාගයේ. ගිහිල්ලා අතරංගුලිය තියාගත්තා. කියලා අධිකරණයට දැම්මා. මේක අසත්‍ය පුවත් වාර්තාකරණය කියලා අධිකරණයට දැම්මේ. මගෙලා නඩු අංකෙත් තියෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 44106 2021 11 වෙනි මාසයේ පවරලා තියෙන්නේ. තවම නඩුව විභාග වෙනවා. මේ මෙවැනි 50ක් නැතුව මේ සිද්ධ වෙච්ච දේ. මෙවැනි 50ක් ඇතුලේ වෙන්න පුළුවන් අනතුරු කරුණාකරලා තේරුම් ගන්න. මෙතන දැන් අපි හැමදෙනාම කියනවා මේක නියාමනයක් අවශ්‍යද නැද්ද? නියාමනයක් අවශ්‍යයි. කොහොද නියාමනයක්? නියාමනයයි වාරණය කියලා කියන දෙක පටලවා ගන්න එපා. මේ හදන්නේ වාරණයට. නියාමනයට නෙමෙයි. ඉතින් ලෝක ජනගහනය බිලියන 8ක්. ඒ කියන්නේ කෝටි 800ක්. කෝටි 800න් 64%. ඒ කියන්නේ බිලියන 6කට කිට්ටු වෙන්න මේ අන්තර්ජාල වේදිකාවන් වල සැරිසරනවා. දැන් හිතන්න ලංකාව ජනගහනය 2 කෝටියට අඩුයි. මිලියන 21.86යි. දෙකෝටියට අඩුයි. හැබැයි ලංකාවේ මොබයිල් ෆෝන් ස්මාර්ට් ෆෝන්ස් කොච්චර තියෙනවද? ස්මාර්ට් ෆෝන් විතරක් තියෙනවා මිලියන 3.8ක්.
තුන්කෝටි 80 ලක්ෂයක් මොබයිල් ෆෝන්ස් තියෙනවා ජනගහනය 2කෝටි 80 ලක්ෂයයි මේ 2කෝටි 80 ලක්ෂෙනු රට ඇතුලේ ජීවත් වෙන්නේ මේ මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් මේ පාවිච්චි වෙන මොබයිල් ෆෝන්ස් මිලියන 3.83කෝටි 80 ලක්ෂයක් සමාජ මාධ්‍ය වේදිකාවල Facebook වෙන්න පුළුවන් Twitter වෙන්න පුළුවන් YouTube වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය online platforms වල විතරක් ඉන්නවා මිලියන 11ක් දැන් ආණ්ඩුව අර උද්ඝෝෂකයන්ට පහර දීම ආණ්ඩුවට විරුද්ධ මතයන්ට එරෙහිවීම වගේම එකක් තමයි මේ කරන්න යන්නේ කරුණාකරලා මේක අපි තේරුම් අරගෙන දේශපාලනක අවශ්‍ය නැහැ මෙතෙන්ට මාධ්‍ය නිදහස පිළිබඳ කාරණාවක් මේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණාවක් මේ තියෙන්නේ ඒක කරුණාකරලා අපි මේකට එකතු වෙන්න අපි ගොඩාක් ඒව එහෙම අත්හැරලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට මම මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉඳිද්දි අවස්ථා දෙකකදී මාධ්‍ය ඒ කියන්නේ මේ මේ විශ්‍රාමයට උපසකස් කරා ඔබට ප්‍රාදේශීය මාධ්‍ය වෙදින්ට ඇතුළුව ඒක ආණ්ඩුව නවත්තුවා අපි නිහඬව හිටියා ඔබ නිහඬව හිටියා දෙක මේ අහිංසක ප්‍රාදේශීය මාධ්‍ය වෙදින්ට පවා හම්බෙච්ච විශාල මේ සහනයක් සහනයක් ඊළඟට අපි මාධ්‍ය වෙනම පාසලක් ඒ කියන්නේ මේ විධිමත්ව මාධ්‍යකරණය හදාරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ගත්තා කැබිනට් අනුමැතිය ගත්තා ඒකට චාටර්ඩ් ඉන්ස්ටිටියුෂන් එකක් අර වෛද්‍ය මේ ගණක අධිකාරින්ට රසායන විද්‍යාඥයින්ට ඉංජිනේරුවන්ට තියෙනා වගේ මාධ්‍යයට වරලත් මාධ්‍ය වේදී ආයතනය කියලා අද වෙනකන් ඒක තියෙන්නේ ලිපිගුණ වාස්සියේ අපි නිහඬ වුණා ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට සිදු දෙන්න කියපු විශාල වෙනස්කමක් මේවා අපි අත්හැරියා දර නිහඬ වුණා මාධ්‍ය ලෝකේ කවුළු කීපයක් වැහුණා මම නැවත නැවතත් මේ ගැන කියන්නේ ඒකයි